अरे आई वांट टू प्ले मैं අපිට විදුලිය විසන් දින දැන් පොඩකට කලින් තමයි ආවේ ඒ නිසා තමයි මරක් කොහොමද දරුවන්ටත් එහෙම ඇති සමහර අයට විදුලිය මේ වෙද්දි නැතුව ඇති ඉතින් රටේ තියෙන ස්වභාවයට අපි කාටවත් මුහුණ දෙන්න වෙනවා නේද මම අපි ගිය සතියේ මේ ඉතිහාසයේ හැඳින්වීම කියන පාඩමේ පුනරීක්ෂණ අභ්‍යාස තමයි කරේ ඒ පුනරීක්ෂණ අභ්‍යාසය අපි අන්තිම හරියට ගියා නේද උදේ ඉතිහාසයේ හැඳින්වීම කියන පාඩමේ පුනරීක්ෂණ අභ්‍යාස ඒ නිබන්ධනය අපි අන්තිම හරියට ගියා නේද මට දරුවේ කතා කරලා කියන ප්‍රශ්න කීයක් කරලා දුන්නද කියලා දැන් කතා කරන්න ඕන සර් පළවෙනි පිටුවයි සර් අර සර් අර මේ මේක වැදිලා තියෙන සර් අන්තිම පිටුවනේ දෙවෙනි පිටුවේ 26 27 ප්‍රශ්න කරේ නෑ සර් 26 27 කරේ මම දැන් දාන්න පුළුවන් බලන්න පුළුවන් මේක අලුත් කියලා බලන්න පුළුවන් දාන එකද මේක අපි මේ ඉරියන්දෙන ටික කරලා ඔක්කොම ටික ඉරියන්දෙන ටික කරා ඔව් සර් ඇයි උඩ තියෙන නිසා 26 27 ප්‍රශ්න ටික අය කරන්නේ නැද්ද ඒක කරේ නැද්ද ආ මෙතන මේ දෙකනේ 26 27 ඔව් සර් දැන් මෙතනින් කතා කරන්න යමු නේ උදේ මේව කතා කරන් යමු හරිනේ ආ සර් ළමයි උත්තර මට කියන්න ඕගොල්ලෝ ලියලා ඇත්තේ මෙතන නිබන්ධනයේ පොඩි ප්‍රශ්නයක් තියෙන සමහර දරුවෝගේ ඉතිහාසය ගැන අපට දැනුම ලබා ගැනීමට ප්‍රයෝගී වන සෑම දෙයක්ම හැඳින්වීමට පොදුවේ යොදන පොදු නම කුමක්ද මූලාශ්‍රය මූලාශ්‍රය මොනවායි මූලාශ්‍රය මූලාශ්‍රය ඉතිහාසය ගැන අපට දැනුමක් ලබා ගැනීමට ප්‍රයෝගී වන සෑම දෙයක්ම හැඳින්වීමට යොදන පොදු නම මූලාශ්‍රය හරි 27ට යනකොට අපිට ඉක්මනට කතා කරගෙන යනවා 27ට යනවා අපට ඉතිහාසයේ දැනගත හැකි ක්‍රම තුනක් ලියන්න අපට ඉතිහාසය ගැන දැනගන්න පුළුවන් ක්‍රම තුනක් මම දරුවන්ට උගන්වලා තියෙනවා මොනවද ඒ ක්‍රම තුන කියලා මට කියන්න බලන්න පැරණි පොත්පත් මගේ පැරණි පොත්පත් ආශ්‍රයෙන් අපට ඉතිහාසය ගැන දැනුමක් ලබා ගන්න පුළුවන් ක්‍රම තුනක් තියෙන එකක් තමයි පැරණි කාලයේ ලියවුණු පොත්පත් ආශ්‍රය. ඔව් පැරණි කාලේ ලියවුණු පොත්පත් ආශ්‍රය. ලියන්න එපා මම ලියන වෙලාවක් දෙන්නම්. දෙවෙනි එක තමයි අතීත කාලික පැරණි කාලේ ජීවත් වූ මිනිසුන් පරිහරණය කරට ඉතුරු වූ භාණ්ඩ අන්න හරි පැරණි කාලේ ජීවත් වූ මිනිසුන් පරිහරණය කර දැනට ඉතිරි වූ භාණ්ඩ ආශ්‍රය කාරණා දෙකයි තුන්වෙනි කාරණේ පුතේ අපේ වැඩිහිටියන් පවදන අතීතයේ ගැන කියවෙන කතාවක් අන්න හරි අපේ වැඩිහිටියන් පවසන අතීතය ගැන කියවෙන කතාවක් මම ලියන්න ළමයිට මම කියන්න ඕනද ලියාගන්න මම කියවන්න ඕනද පුතේ නෑ සර් ලියාගන්න ළමයිට මම කියන්න ලියාගන්න අපට ඉතිහාසයේ දැනගත හැකි ක්‍රම තුන එක පැරණි කාලයේ ලියවුණු පැරණි කාලයේ ලියවුණු පොත්පත් ආශ්‍රයෙන් පැරණි කාලයේ ලියවුණු පොත්පත් ආශ්‍රයෙන් පැරණි කාලයේ ලියවුණු පොත්පත් ආශ්‍රයෙන් උතේ කහරිද
පැරණි කාලයේ ලියවුණු පොත්පත් ආශ්‍රයෙන් කියන එක ලියාගත්ත හරියද පුතේ? හරි සර්. දෙවෙනි කාරණේ පුතේ. හරි සර්. ඔව් දෙවෙනි කාරණේ දෙවෙනි එක. දෙවෙනි කාරණේ පැරණි කාලයේ ජීවත් වූ පැරණි කාලයේ ජීවත් වූ පැරණි කාලයේ ජීවත් වූ මිනිසුන් පැරණි කාලයේ ජීවත් වූ මිනිසුන් පරිහරණය කළ පරිහරණය කර දැනට ඉතිරි වී ඇති දැනට ඉතිරි වී ඇති අදතේ පැරණි කාලයේ ජීවත් වූ මිනිසුන් පරිහරණය කර දැනට ඉතිරි වී ඇති භාණ්ඩ ආශ්‍රයේ භාණ්ඩ ආශ්‍රයේ අපි දැන් දෙකක් ලිව්වා ඉතිහාසය දැනගත හැකි ක්‍රම තුන එකක් තමයි පැරණි කාලේ ලියවුණු පොත්පත් ආශ්‍රය දෙවෙනි එක තමයි පැරණි කාලේ ජීවත් වූ මිනිසුන් පරිහරණය කර දැනට ඉතිරි වී ඇති භාණ්ඩ ආශ්‍රය හරි පුතේ කාරණා දෙකක් ලියාගත්තනේ පුතේ නේ කාරණා දෙකක් ලියාගත්තනේ ධාරිනේ හරි තුන්වෙනි කාරණේ බලමු ලංකාවේ ගංගා කියත්‍රයි මම කියන්නම් තුන්වෙනි එක තුන්වෙනි කාරණය අපේ වැඩිහිටියන් අපේ වැඩිහිටියන් අපේ වැඩිහිටියන් පවසන අතීතය ගැන අපේ වැඩිහිටියන් පවසන අතීතය ගැන කියවෙන කතා මගින් නේ අපේ වැඩිහිටියන් පවසන අතීතය ගැන කියවෙන කතා මගින් දැන් හොඳ දරුවෝ ටික වගේ නේද මේ ඉන්න දරුවෝ ඔක්කොම එකපාරටම කතා කරන්න එපා මට දැන් කියන්න බලන්න ඉතිහාසය ගැන අපිට දැනගන්න පුළුවන් ක්‍රම කීයක් තියද පුතේ? තුනක්. ක්‍රම තුනක්. ඔව් ක්‍රම තුනක් තියෙනවා නේද? ඔව්. පළවෙනි ක්‍රමය මොකද්ද? පැරණි කාලේ ලියවුණු පොත්පත් ආශ්‍රයෙන්. අන්න හොඳයි. පැහැදිලි අපි දරුවෝ කියන්නේ පැරණි කාලේ ලියවුණු පොත්පත් ආශ්‍රයෙන්. කියන දෙවෙනි කාරණේ පැරණි කාලේ ජීවත් වූ මිනිසුන් පරිහරණය කළ දැනට ඉතිරි වී ඇති භාණ්ඩ ආශ්‍රයෙන් අන්න හරි පැරණි කාලේ ජීවත් වූ මිනිසුන් පරිහරණය කර දැනට ඉතිරි වී ඇති භාණ්ඩ ආශ්‍රයෙන් තුන්වෙනි ක්‍රමය තවරුවෙන් කියන්න බලන්න අපේ වැඩි
අපේ වැඩිහිටියන් පවසන අතීතය ගැන කියවෙන කතා මගේ. කර්මාල කරගන්න ඕනේ නැහැ. දෙවනි පාර ලිව්වේ. දැන් ඕක අපි අවස්ථා දෙකක් ලියලා තියෙනවා නේද? ඉතිහාසය ගැන දැනගන්න පුළුවන් ක්‍රම අපි අවස්ථා දෙකක් ලියලා තියෙනවා පුතේ. කන්නේ අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. 28 වෙනි ප්‍රශ්නේ. පැරණි පොත්පත් සහ ජනකතා තුලින් ඉතිහාසයේ ඉගෙන ගැනීමේදී ඒවා හැඳින්වීමට යොදන පොදු නම කුමක්ද? අයිති මූලාශය සාහිත්‍ය මූලාශය. ඔකේ පුතේ. අපේ මේ 28 ප්‍රශ්නෙට කලින් ස තියෙනවනේ ස අර සිතියමක් ලෝක සිතියම පාඩ කරන්න. ඔව්. අපි මේක ඔව් මේක කලින් ඉල කරමු දැන් මේ 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 ප්‍රශ්න ටික අපි ඉල කරමු හරිද? ආ සර්. පරිණි පොත්පත් සහ ජනකතා තුලින් ඉතිහාස ඉගෙන ගැනීමේදී ඒවා හැඳින්වීමට යොදන පොදු නම කුමක්ද පුතේ? පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වලට නිදසුන් දෙකක් ලියන්න. ඔව් දැන් දරු උත්තර දෙක තුනක් කිව්වා හරි. ඔයගොල්ලෝ කියනවා හරි පුතේ. දැන් පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වලට නිදසුන් දෙකක් කියලා ලියන්න කිව්වහම ගොඩක් දෙනෙක් කිව් එක තමයි පොළොන්නරුවේ ගල් විහාරය. ඒක හරියටම හරිනේ. පොළොන්නරුවේ ගල් විහාරය. ලියගන්නකෝ. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර උදාහරණයක් පොළොන්නරුවේ ගල් විහාරය. තව ලියන්න පුළුවන් ගල්පොත ශිලා ලේඛනය පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් ලෙස ලියන්න පුළුවන් ගල්පොත ශිලා ලේඛනය මිනිස් 8 සැකිලි ඔ මිනිස් 8 සැකිලි ලියන්න පුළුවන් මිනිස් 8 සැකිලි ලියන්න පුළුවන් මිනිස් 8 සැකිලි අපෝ කියන්න මිනිස් සැකසකිලි ලියන්න පුළුවන්. හරි මිනිස් සැකසකිලි කරා තම පුතාල වෙන ඒවා ලියලා තියෙනවද? වෙන වෙන ඒවා පුරා විද්‍යාත්මක මූලාශ්‍ර වල පුතේ? සීගිරිය. ඔ සීගිරිය හරි. සීගිරිය ලියන්න පුළුවන්. තව වෙන උත්තර තියෙනවද ඔයගොල්ලෝ ලියපු ඒවා? ගල්පාලම. ඔව් පොම් මෙහෙම. ගල්පාලම. ඔ අනුරාධපුරේ ගල්පාලම ලියන්න පුළුවන්. හරි ඒක පුළුවන්. සෙල්ලිපි. ඔ සෙල්ලිපි ලියන්න පුළුවන්. සෙල්ලිපි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සිංහාසනය හරි. ඔව් හරි ඒක හරි. ලෝමහාපාය හරි. ඔව් ලෝමහාපාය හරි. ගන්න බෑ
දැනට පාඩම අහගන්නේ මේ දරුවා මට මේ දැන් මැසේජ් එක දාලා දෙන දරුවා මේ chat එකේ දාලා දෙන දරුවා මට මගේ WhatsApp එකට message එකක් දාන්න මේ පළවෙනි පාඩම් දෙකේ ඩියුට් එක දාන්න කියලා. හය ශ්‍රේණි ඉතිහාසය හැඳින්වීමේ පළමු පාඩමේ නිබන්ධන දෙක දාන්න කියලා මට message එකක් දාලා තියෙනවා මම ඒක දාන්නම්. පැහැදිලිනේ මේ දැන් දාලා දෙන දරුවා කිව්වේ. හරිනේ? ඔව් කියලා උදේ. සත්නාය ප්‍රසාදය පුරුවන් සත්මාල් ප්‍රාසාදයේ පුරා විද්‍යාත්මක මූලාශ්‍රයක්. හරි. තූපවංශය කියන එක සාහිත්‍ය මූලාශ්‍රයක් නෙවෙයි පුතේ. ඒක පුරා විද්‍යාත්මක මූලාශ්‍රයක් නෙමෙයිනේ. තූපවංශය කියන්නේ පොතක්. එතකොට ඒක සාහිත්‍ය මූලාශ්‍රයක් පුතේ. හොඳේ. තේරුණා නේද? හරි. මම යනවා 30 වෙනි එකට. පැරණි රජවරු රාජසභාවේ ඉඳගත් ආසනයේ හඳුන්වන නම කුමක්ද? සිංහාසනය. සිංහාසනය. 30 වෙනි ප්‍රශ්නේ උත්තරේ සිංහාසනය. සිංහාසනය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රාජසභාවේ ඉඳගත් ආසනය දැනට සුරක්ෂිතව තිබෙන ස්ථානය කුමක්ද? කොළඹ කෞතුකාගාරයේ. කොළඹ ජාතික කෞතුකාගාරය. එහෙම කියමු නේද? කොළඹ ජාතික කෞතුකාගාරය. කොළඹ ජාතික කෞතුකාගාරය. පුරා විද්‍යාත්මක මූලාශ්‍ර වලට ගන්න පුළුවන් පැරණි මිනිසුන් පරිහරණය කළ දේ. හරි පුතේ. පැරණි මිනිසුන් පරිහරණය කළ දේ කියන්නේ පුරා විද්‍යාත්මක මූලාශ්‍රයක්. හරි. ඉස්තෙක දීපවංශයේ රචනා වූ සියවස සඳහන් කරන්න. හතරවන සියවසේ. ඔව් පුතේ නිකම්ම නිකම් හතරවන සියවසේ. නිකම්ම නිකම් හතරවෙනි සියවසේ කියලා කියන්න එපා. ක්‍රිස්තු වර්ෂ හතරවන සියවසේ. අන්න හරි. ක්‍රිස්තු වර්ෂ හතරවන සියවස. දීපවංශයේ රචනා වුණේ ක්‍රිස්තු වර්ෂ හතරවන සියවසේ. අම 33ට යනකොට මේක වැඩි නම් කියන්න 33ට යනවා. මහා වංශයේ රචනා කළේ කවුරුන්ද? මහානාමෙහි මහානාමෙහි අනුබද්ධ තික්ෂණ සෙනෙවියා මහානාමෙහි තික්ෂණ සෙනෙවියා සෙනෙවියා පිරිවෙන්නා සීම අනාදියෝ තික්ෂණ සෙනෙවියා පිරිවෙන් වාසී නේද? තික්ෂණ සෙනෙවියා පිරිවෙන් වාසී මහානාමෙහි මහාවංශයේ රචනා කරන්නේ දික්සඳ සෙනවියා පිරිවෙන් වාසී මහානාම හිමි. මහානාම හාමුදුරුවෝ තමයි මහාවංශයේ මුල් කොටස ලියලා තියෙන්නේ. හරි නේ මම නරුණ පැහැදිලි කරානේ. මහාවංශය කියන කෘතිය මේ දක්වා ලියවෙන එකක්. ඒ මහාවංශය කියන පොතේ මුල් කොටස තමයි රචනා කරන්නේ මහානාම හාමුදුරුවෝ. හරි නේ. 35 පොළොන්නරු ගල් විහාරය කර වූ රජතුමා නම් කරන්න. පරාක්‍රමබාහු රජතුමා. බාහු රජතුමා. ඔය නිකම්ම නිකම් පරාක්‍රමබාහු රජතුමා කියලා කියන්නේ. පළමු මහා පරාක්‍රමබාහු රජතුමා. අම ප්‍රශ්නයක් ඇටයරි දුන්නු. කොපිනාලි පුතේ. අම ප්‍රශ්නයක් අතහැරලා. ඔව් 34 අතහැරලානේ මම. මහා වංශයේ රචනා කළ සියවස ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ. මහා වංශය රචනා කරන්නේ ක්‍රිස්තු වර්ෂයේ 5 වන සියවසේ. ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ මහා වංශය රචනා කරන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ. අනේ
35 පොළොන්නරු ගල් විහාරයේ කර වූ රජතුමා නම් කරන්න. පළමුවන පරාක්‍රමබාහු රජතුමා පළවන පරාක්‍රමබාහු රජතුමා excuse me sir පරාක්‍රමබාහු රජතුමා නැක්කනයිද හිටියේ නෑ පරාක්‍රමබාහු වෙන පළවෙනි පරාක්‍රමබාහු දෙවෙනි පරාක්‍රමබාහු තුන්වෙනි හතරවෙනි පස්වෙනි හයවෙනි හත්වෙනි අටවෙනි නවවෙනි කියලා පරාක්‍රමබාහු ලයිස්තුවක් ඉන්න ලංකාවේ ඒ පරාක්‍රමබාහුලාගේ පළවෙනි එක්කෙන තමයි පොළොන්නරුවේ රජ වෙන්නේ එයා තමයි පොළොන්නරුවේ ගල් විහාරයේවත් උත්තරාරාමයේ ඉදි කරන්නේ හරිද අයියල මල්ලිල නෙමෙයි හොඳේ පරාක්‍රමබාහුල කියන නම දැම්මට අයියල මල්ලිල නෙමෙයි එක එක කාලවලදී ඉතින් පළවෙනි පරාක්‍රමබාහුගෙන් පස්සේ දඹදෙණිය එනවා දෙවෙනි පරාක්‍රමබාහු හරිද ආපහු යාපහුව රාජධානි සමය එනවා තුන්වෙනි පරාක්‍රමබාහු ඊළඟට කුරුණෑගල එනවා හතරවෙනි පරාක්‍රමබාහු. එහෙම පරාක්‍රමබාහුලා කිහිප දෙනෙක් අපිට හමු වෙන ලංකා ඉතිහාසය ඉස්සරහට පාඩම් කර හමු වෙයි. නේ? දැන් මතක තියාගන්න පළවෙනි එකන පළවෙනි පරාක්‍රමබාහු පොළොන්නරුව. 36. ඉතිහාසය ඉගෙන ගැනීමේ මූලාශ්‍ර අතරින් පොළොන්නරුවේ ගල් විහාරය අයත් වන මූලාශ්‍රය නම් කරන්න. පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය උත්තරේ දාලදී පොදු ලෝහිතද චැට් එකට උත්තර දැම්මේ ලංකාවට නිදහස ලැබෙන්නේ ක්‍රිස්තු වර්ෂයේ 1948 හරියටම දිනේ ගතද 1948 පෙබරවාරි 4 වෙනිදා 4 වෙනිදා ඔව් 1948 පෙබරවාරි 4 අපිට නිදහස ලැබෙන්නේ කාගෙන්ද බ්‍රිතාන්‍යයන්ගෙන් ගොම් හොඳයි අපි වසර 133ක් නේ ඉංග්‍රීසීන්ගේ අඩත්තල හිටියේ නේ ඉංග්‍රීසීන්ගේ අඩත්තල ඉඳපු අපි නිදහස ලබන්නේ 1948 පෙබරවාරි 4 38 වෙනි එක බුදුන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ වර්ෂය ක්‍රිස්තු පූර්ව වර්ෂ ක්‍රමයෙන් දක්වන්න ක්‍රිස්තු පූර්ව 544 ක්‍රිස්තු පූර්ව 544 ක්‍රිස්තු පූර්ව 544 තිස්සමේ බුද්ධ වර්ෂ 544 දී ක්‍රිස්තුස් වහන්සේගේ චරිතයේ සිදු වූ වැදගත් සිද්ධිය කුමක්ද උත්පත්තිය
Kristus wahansege uppattiya ne buddha varsha 544 di Kristus wahansege charitaye sidu wedaka siddiya tamai Kristus wahansege uppatta siduwima Kristus wahansege uppattiya ne ekena buduhamuduruwa pirinivan pala wasara 544 ak giyata passe tamai katholik agame nirmatruwareya Yesus wahansege uppatta siddha wenne Mangena kuti ilaka prashneta Buddha varsha ekedi budun wahansege charitaye sidu siddhiya liyanne budun wahanse pirinwan Buddha wahanse ekedi budurajanan wahansege charitaye siddha wenna wedagath siddhiya tamai budurajanan wahansege maha parinirvanaya siduwima budun wahansege maha parinirvanaya eka pirinivan pæma kiyala liwwat athi ne budun wahanse pirinivan pæma Kristus wahansege uppattiya sidu varshaya Kristu varsha kramen liya dakwanna. Kristus wahansege uppattiya sidu varshaya Kristu varsha ekedi. මේක ඉතින් ඔයගොල්ලෝ හදලා ලියන්න ඕනේ. ඔයගොල්ලෝ ඉපදුනේ මොන අවුරුද්දද උදේ? 2011 කියලා අපි ගත්තා. ඔබගේ උපන් දිනය 2555යි. බුද්ධ වර්ෂ 2555. ඔබගේ උපන් දිනය බුද්ධ වර්ෂයෙන් දක්වන්න. ඔබගේ උපන් දිනය බුද්ධ වර්ෂයෙන් දක්වනකොට කරන්න ඕන දේ තමයි ඔයගොල්ලෝ ඉපදිච්ච අවුරුද්ද. අන්න හරි. ඔබල ඉපදිච්ච අවුරුද්දට 544ක් එකතු කරනවා. එතකොට 2011ට 544ක් එකතු කරාම කොහොමදයි උත්තරේ පැහැදිලිව දාගන්න අපි දරුවේ. බුද්ධ වර්ෂ 2555. ඔකේ හරිද? ඔබ ඉපදුණු අවුරුද්ද බුද්ධ වර්ෂයෙන් දෙදාස් පන්සිය පනස් පහ හරි මේ අපි කලින් කරලා තියෙන්නේ දැන් මේ මතක් කරා යන වේගෙන් ඔබගේ පාසලේ ඉතිහාසය පිළිබඳ දැනගැනීමට ඇති මූලාශ්‍ර තුනක් නම් කරන්න ලොක්සටහන් පොත විශ්‍රාමික විදුහල්පති වරුන්ගෙන් ඔබගේ පාසලේ ඉතිහාසය මෙන්න මේ වගේ දේවල් වලින් පුදු දැනගන්න පුළුවන් නේද පාසලේ තිබෙන ලොක් සටහන් පොත පාසලේ විවිධ ස්ථානවල ඇති සමරුපලක මගින් පාසලට ඇතුළු වූ පළවෙනි ශිෂ්‍යයාගෙන් ඔව් ඒ කියන්නේ ආදි ශිෂ්‍යයන්ගෙන් නේද පාසලේ ආදි ශිෂ්‍යයන්ගෙන් ඒ බැරි ගුරුවරු මට අහුන්න අපද කියන්නේ මේක ගුරුවරු මත පාසලේ කියන්නේ ගුරුවරු පාසලේ කියන්නේ ගුරුවරු විශ්‍රාමික විදුහල්පති වරු ආදි ශිෂ්‍යයන් පැරණි ඡායාරූප මගින් ප්‍රජාව
කෝ පාසලවට පාසලේ පැරණි විදුහල්පතිවරු ඔව් පාසලේ පැරණි විදුහල්පතිවරු අපි කිව්වා නේද නැහැ නේද සමුරුපලක ඔය සමුරුපලක අපි කිව්වා ඡායාරූප ලියාගන්නේ තියන්නේ පැරණි ඡායාරූප අනාදි පාසලේ ඇති පැරණි ඡායාරූප පාසලේ ඇති පැරණි ඡායාරූප පාසලේ ඇති පැරණි ඡායාරූප මම කියන්න ඕනද පුතා ලියාගත්ත ලියාගන්න තියෙන්නේ පාසලේ ඇති සමුරුපලක ඔව් පාසලේ සමුරුපලක හරි පුතේ පාසලේ පැරණි ගොඩනැගිලි පාසලේ පැරණි ගොඩනැගිලි ඔව් හොඳයි පාසලේ පැරණි ගොඩනැගිලි හරි එහෙනම් මම එතන යහට යනවා ඉස්ලාම් ආගමේ නායකයා වූ මහම්මද් තුමා මක්කම සිට මදීනා නගරයට පැමිණි වර්ෂය ලියන්න. වර්ෂ 622 22. ඔව්. ඉස්ලාම් ආගමේ නායකයා වූ මහම්මද් තුමා මක්කම සිට මදීනා නගරයට පැමිණි වර්ෂය තමයි ක්‍රිස්තු වර්ෂ 622. හිජ්‍රි වර්ෂයක හිජ්‍රි වර්ෂයක ඔව් හිජ්‍රි වර්ෂයක ඔව් හිජ්‍රි වර්ෂයක ක්‍රිස්තු වර්ෂ 622 හිජ්‍රි වර්ෂ නම් එක බොහොම හොඳයි හිජ්‍රි වර්ෂ නම් එක පාසලවට මිනිසුන්ගෙන් කියන එක තමයි අපි කිව්වේ නේද පාසලවට ප්‍රජාව කියලා කිව්වේ ප්‍රජාව මිනිසුන්ගේ ප්‍රජාව කියලා කියන්නේ අතලිස් පහ අමාරු ප්‍රශ්නයක් එක එක කෙනාට උත්තර කියන්න ඔක්කොම කසරේ කියන්න නැතුව පුතේ ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන තුනක් ලේනා එනකොට යන බලන්න එක අතීතයේ සිදු දේ අවසන් වී ඇතත් එමගින් දෙන පණිවිඩය වර්තමානයේ වඩා යහපත් කර ගැනීම සඳහා ප්‍රයෝජනයට ගත හැකි වීම. හරියට හරි. අතීතයේ දේවල් සිදු වෙලා අවසන් වුණා. එමගින් දෙන පණිවිඩය අනාගතයේ වඩා යහපත් කර ගැනීමට යොදා ගත හැකි වීම. සංස්කෘතික අංගවලට ගරු කරමින් සමගියෙන් සහජීවනයේ පවත්වාගෙන යාමට හරියට හරි දෙවෙනි කාරණේ කිව්වේ ඒ රජව අපේ මිනිස්සු ජය පරාජය වුණාම ඒවා වර්තමානයේ වඩා තහපත් කර ගැනීම අනහරි අතීතේ ජීවත් වූ මුතුන් මිත්තන් ලබාගත් ජයග්‍රහණ මෙන්ම ඔවුන් අසාර්ථක වූ අවස්ථා හොඳින් දැනගැනීමෙන් වර්තමානයේදී අපට මුහුණ දීමට සිදුවන ගැටලු විසඳා ගැනීමට මඟ පෙන්වන්නේ නේ ලියා ගන්න බැරි වෙච්ච දරුවෙක් ඉන්නවා නම් කියන්න මම උදේ හිමීට කියන්න ලියා ගන්න. ආයෙත් කියන්න. අම මුලින්ද කියන්න අපි කාරණා තුනක් කියනවා ඉතිහාසයේ ඉගෙන ගැනීමේ ප්‍රයෝජන තුනක්. හරිනේ? අප බලුමෙම එනක කියප කියන්නේ පළවෙනි එක අතීතයේ සිදු වූ දේ ලියුම ලියන්න එපා. අතීතයේ සිදු වූ දේ අතීතයේ සිදු වූ දේ අවසන් වී ඇත අතීතයේ සිදු වූ දේ අවසන් වී ඇත එමගින් දෙන පණිවිඩය එමගින් දෙන පණිවිඩය එමගින් දෙන පණිවිඩය වර්තමානය වර්තමානය
වඩා යහපත් කර ගැනීමට වර්තමානයේ වඩා යහපත් කර ගැනීමට ප්‍රයෝජනවත් වීම වර්තමානයේ වඩා යහපත් කර ගැනීමට ප්‍රයෝජනවත් වීම වර්තමානයේ වඩා යහපත් කර ගැනීමට ප්‍රයෝජනවත් වීම හරිනේ අපි තව එකක් ලියමු කාරණා දෙකක් වගේ ලියද්දි ඉත ඉවරේ මට පේන විදිහට මම ඊට පොඩ්ඩයිනේ දියලා දෙන්නේ නේද දෙවෙනි කාරණේ පුතේ අප දකින්න අසන දේ අප දකින්න අසන දේ අප අසන දකින්න දේ එසේ ඌයේ අප අසන දකින්න දේ එසේ ඌයේ කෙසේ දැයි තේරුම් ගැනීමට අප අසන දකින්න දේ එසේ ඌයේ කෙසේ දැයි තේරුම් ගැනීමට අප අසන දකින්න දේ එසේ ඌයේ කෙසේ දැයි තේරුම් ගැනීමට මම තුන්වෙනි උද කෙටි කරලා ලියනවා තුන්වෙනි කෙටි කරලා ලියනවා තුන්වෙනි කාරණේ කෙටි කලින් කර විවිධ ධන කොටස් වාසය කරන සමාජයක ඔවුන්ගේ ඇදහිලි විශ්වාස මත සමගියෙන් සහජීවනයේ පවත්වාගෙන යාම කියන මම ලියනවා ජාතික සමගිය පවත්වාගෙන යාමට මේ ජාතික සමගිය පවත්වාගෙන යාමට ජාතීන් අතර සමගිය පවත්වාගෙන යාමට හරිනේ අපට මේ මුතේ මේ විදුලිය විසන්දි වෙච්ච එකත් එක්ක මේ වැඩසටහන ඔක්කොම අවුල් වෙනවනේ හැමදාම දැන් එහෙමනේ ප්‍රශ්න තියෙන්නේ නේද මට අමතක වුණා නේද විශේෂයෙන්ම දැන් මෙතන ඇති අපේ ශිෂ්‍යත්ව විභාගයේ ඉයලා නේද ඉයල ලකුණු ලබාගත්තු දරුවෝ විභාගයේ සමත් වෙච්ච දරුවෝ ඒ වගේම විභාගය හොඳින් ලියලා අපේ රටේ දින තරගකාරී අධ්‍යාපන ක්‍රමයක් එක්ක ඒක සමත් වෙන්න බැරි වෙච්ච දරුවොත් ඇති නේ අපි සමත් වෙච්ච දරුවොන්ට නේද ඉස්සෙල්ලාම අපි ඒගොල්ලන්ගේ ජයග්‍රහණය පිළිබඳව අපේ සතුට ප්‍රකාශ කරනවා හරිනේ ඒ වගේම ඒ විභාගයේ සමත් වෙන්න බැරි වෙච්ච දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලෝ කල්පනා කරන්න ඕනේ ඒ ජීවිතයේ අපිට තියෙන එකම විභාගය ශිෂ්‍යත්ව විභාගෙ නෙමෙයි නේ තම විභාග ගොඩක් අපිට තියෙනවා නේ දැන් අපි ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට ශිෂ්‍යත්ව විභාගය සමත් වීමේ ලකුණට එන්න බැරි වෙච්ච අය වෙනත් විභාග ඉතාම හොඳින් ලියලා මේ රටේ ලොකු ස්ථානවලට ගිහිල්ලා තියෙනවා හරි ඒ නිසා ඒකන ඔයගොල්ලෝ يعني එච්චර පසුතැවිලි වෙන්න ඕන කාරණයක් නෙමෙයි නේද? කොහොමද දරුවන්ගේ ලකුණු වෙන වෙනම අහුවේ නැත්තේ නේද? දැන් මෙතන පාස් වෙච්ච දරුවෝ අභිමානයෙන් ලකුණ කිව්වා. අනිත් ළමයින්ට ඒකට පොඩ්ඩක් ඒගොල්ලෝ නේද? පවුනේ නේද? ඒගොල්ලොත් අපි ඊළඟ විභාග ලියලා ඒගොල්ලෝ ඉහළට ගිහිල්ලා නේද සාමාන්‍ය පෙළ සමත් කළා උසස් පෙළ ලියලා විශ්වවිද්‍යාල ගිහිල්ලා මේ රටේ යහපත් පුරවැසිය බවට පත් වෙනවා. මේ ලකුණු 19ක් අඩුයි මගේ ලකුණු සර් කියලා දාලා තිනව නේද? ඒක ගණන් ගන්න පුතේ ඔබ තමයි ජීවිතේ නේද? මේ අපි තියෙන නේද? අපි ජයග්‍රහණ ලබනවා පරාජයන් අත්විඳිනවා ඒව තුලින් අපි අතීතයේ තුලින් වර්තමානයේ තේරුම් අරගෙන අනාගතයේ ගොඩනගා ගන්න උත්සාහ කරමු නේද? නේ? හරි. නැත්නම් තියාගේ සර් නිකන්වත් අපේ විභාගය ගැන වචනයක්වත් කතා කරේ නැහැ කියලා නේද? හරි නේ? එහෙනම් විභාගයේ සමත් වෙච්ච සියලුම දරුවන්ට නේද මගේ උණුසුම් සුබ පැතුම්
අනිත් දරුවෝ අධෛර්යමත් වෙන්න එපා. ඒගොල්ලෝ මේකෙන් තවත් ශක්තිමත් වෙලා නේද? ඉදිරි වැටි කරගෙන යන්න. එතකොට ඕගොල්ලන්ට ඉදිරි විභාගවලදී ඉහළ සාමාර්ථ ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. හරි පුතේ හරි. නේ. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. ඉතිහාසයේ විවිධ සිදුවීම් අයත් කාලය මැනීමට භාවිතා කරන ක්‍රම මොනවාද? ක්‍රිස්තු පූර්ව, ක්‍රිස්තු වර්ෂ, බුද්ධ වර්ෂ, ශක වර්ෂ, ඉන්ද්‍රිය වර්ෂ, ශක වර්ෂ, බුද්ධ වර්ෂ. ඔව්. මුලින්ම කියන්නේ ක්‍රිස්තු පූර්ව නේද? ක්‍රිස්තු පූර්ව. ක්‍රිස්තු පූර්ව. ක්‍රිස්තු පූර්ව. දැන් ධර්මයට ඕන ලියන්න පුළුවන් ක්‍රිස්තු පූර්ව කියලා ලියලා එතන ඉස්සරහින් ලියන්න පුළුවන් මොකක්ද? ක්‍රිස්තු පූර්ව කියලා ලියලා එතන ඉස්සරහින් ලියන්න පුළුවන් මොකක්ද? ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමට පෙර කාලයේ කියන්නේ. අන්න හරි. ක්‍රිස්තුස් වහන්සේගේ උපතට පෙර කාලය නේ. ක්‍රිස්තු පූර්ව කියලා ලියුවා. ඉස්සරහින් පාට මාරු කරලා ලියනවා ක්‍රිස්තුස් වහන්සේගේ උපතට පෙර කාලය. ක්‍රිස්තුස් වහන්සේගේ උපතට පෙර කාලය. ක්‍රිස්තු වර්ෂ. ඔව් දෙවැනි එක ක්‍රිස්තු වර්ෂ පුතේ හරි දෙවැනි එක ක්‍රිස්තු වර්ෂ. දෙවැනි එක ක්‍රිස්තු වර්ෂ. ඊස අපිට ෆිසිකල් එකේදී ස ලියන්න දුන්නේ මෙතන මේ පළවෙනි තීරු 1 2 ඊළඟට එතනින් පොඩ්ඩක් ක්‍රිස්තු වර්ෂ ක්‍රිස්තු පූර්ව ලියලා එයා පැත්ත ලියලා 3 4 5 දාන්න කියලා ස කියලා දුන්නා. ඔව්. ඒ එතන මම කිව්වේ අර ක්‍රිස්තු වර්ෂ ක්‍රිස්තු පූර්ව කියන්නේ ලෝකෙ වැඩිපුරම භාවිත වෙන ක්‍රම දෙකනේ පුතේ. නේ? ඔයාලා කතා කරලා අපි මාදුල රිච්මන්ඩ් එකේ පුතා නේද? ඔව් සර්. ලකුණු මොකද උනේ පුතේ? 152යි සර්. 52යි. 152යි නේ. හරි. මට මේ මෙතන ඉන්නවත් දැන් නැහැ මෙයා අපි තව හිටියේ කවුද මේ 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 මට මතක නැහැ මොකද්ද නම යා මට මතක නැහැ මුස්ලිම් දරුවෙක් හිටියා අපේ අර දූල දෙන්න මට ප්‍රතිපල කතා කරලා කිව්වා තව පුතෙක් හිටියානේ මට මතක නැහැ එයාගේ නම එකපාරට මතක් වෙන්නේ යා පොඩ පරක්කු වල පන්තියට එන්නේ අර ඉංග්‍රීසි පන්තියකට ගිහිල්ලා නැතුව දන්නේ නැහැ හරි ක්‍රිස්තු වර්ෂ ඉතින් ක්‍රිස්තු වර්ෂ වල කියන්නේ ඉස්සරහින් ක්‍රිස්තුස් වහන්සේගේ උපතින් පසු කාලේ ක්‍රිස්තුස් වහන්සේගේ උපතින් පසු කාලේ ක්‍රිස්තුස් වහන්සේගේ උපතින් පසු කාලේ හරි එක ක්‍රිස්තු පූර්ව දෙක ක්‍රිස්තු වර්ෂ පුතේ තුන්වැනි එක බුද්ධ වර්ෂ බුද්ධ වර්ෂ පිළිවෙලක් නැහැ පිළිවෙලක් නැහැ 1 2 3 කියලා පිළිවෙලක් නැහැ අපි දැන් එකට ලියුවේ ක්‍රිස්තු පූර්ව දෙකට ලියුවේ ක්‍රිස්තු වර්ෂ අපි තුන්වැනි එක ලියුණා බුද්ධ වර්ෂ ශක වර්ෂ ඔව් පුතේ බුද්ධ වර්ෂ කියන්නේ බුද්ධ වර්ෂ කියන්නේ බුදු බුදු ආනන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් කාලේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු කාලේනේ බුදුන් වහන්සේගේ පරිනිර්වාණය සමග තමයි ආරම්භ වෙන්නේ බුද්ධ වර්ෂය ඊට පස්සේ පුතේ ශක වර්ෂය ශක වර්ෂය ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ බුද්ධ වර්ෂ ශක වර්ෂය ශකවත් සත නෙමෙයි ශක කයනු ශක වර්ෂ ශක වර්ෂ පුතේ කවුද මේ ශක වර්ෂ තමයි ආරම්භ කළේ ගෞතමී රජ ශක වරුන් පරදා එය ජයග්‍රහණයේ සීකිරීම පිණිස ආරම්භ කළේ ඉන්දියාවේ ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ පාලනය කරපු
අෞතමී පුත්‍ර සාතකරණී කියන රජු ක්‍රිස්තු වර්ෂ 78 දී සකවරුන් පරාජය කරලා එම ජයග්‍රහණය සිහිවීම සඳහා තමයි ශක වර්ෂ ක්‍රමය ආරම්භ කරන්නේ. ඒක අපි කලින් පාඩමේ ලියලා තියෙන්නේ. Excuse me sir. Sir. ක්‍රිස්තු වර්ෂ 74 දිනේ ශක වර්ෂය හඳුනේ. නෑ 78 ක්‍රිස්තු වර්ෂ 78 sorry අනිත් වර්ෂ කලේ මුදේ හිත්‍රි වර්ෂ නේ හිත්‍රි වර්ෂ ක්‍රමය පාවිච්චි කරන්නේ මුස්ලිම් වරු තමන්ගේ ආගමික කටයුතු වලදී නේද හිත්‍රි වර්ෂ ක්‍රමය පටන් ගන්න ක්‍රිස්තු වර්ෂ 622 ස්ලාප් ආගමේ නායකතුමා මහම්මත්තුමා මක්කම සිට මදීනා නගරයට පැමිණෙන්නේ ක්‍රිස්තු වර්ෂ 622 ඒක සංකේතවත් කරන්න මුස්ලිම් වරු ආරම්භ කරා හිත්‍රි වර්ෂ ක්‍රමය හරිනේ ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ බුද්ධ වර්ෂ ශක වර්ෂ හිත්‍රි වර්ෂ දරුවෝ ලියාගත්තද ලියාගන්න බැරි වෙච්ච දරුවෙක් ඉන්නවා කියන්න නේ ලියාගන්න බැරි වෙච්ච දරුවෙක් ඉන්නවා මට කියන්න හරිනේ එනවා ඉතින් ඉස්සරහට යනවා මේ අපේ දරුවෙක් මට දිගින් දිගටම ප්‍රශ්න කරා මොනවද ලංකාවේ ගංගා ටික කියන්න කියලා නේ එහම ලංකාවේ ගංගා ටික කියන්න කියලා පුතේ එහෙම කියන්න ඔක්කොම ටික කියන්න බෑ මම දැන් ඔන්න මෙන්න මේ සිටියේ මේ තියෙන ගංගා ටික ඉක්මනට මතක් කරගෙන යන්න පුළුවන් ඕගොල්ලන්ට කැමති නම් මම පැරණි නම් ලියන්න කිව්වා පැරණි නම් ලියන්න කිව්වා දැන් මේක බලන්න ඕනේ නේද ගංගාවල පැරණි නම් ලියන්න කිව්වනම් ඒක බලන්න වෙනවා පුතේ. හරි නේ. ගංගාවල පැරණි නම් ලියන්න කිව්වනම් ඒක බලන්න ඕන. මෙහෙම අහන්න මම මෙහෙම බලමු නේද? මෙහෙම බලමු. මම මෙතනින් ගඟ පෙන්නන්නම්. එතකොට මට ඕගොල්ලෝ කියන්නකෝ ඒකේ පැරණි නම් මොකද්ද කියලා. මෙන්න මේ ගඟේ මම මෙන්න මේ ඊතලය දාන ගඟේ නම තමයි මල්වතු ඔය. මේ ගඟේ නම මල්වතු ඔයනේ. මට අපේ දරුවෙක් කියන්න මල්වතු ඔයට කියන පැරණි නම. කඩම්මනිය. අන්න හරි දරුවෙක් අපේ ඉස්සුව අනිත් දරුවෙක් අඟල උත්තර කිව්ව නේද? නෑ තායකක් තියෙනවා. අරව අරු. ඔව්. අරුවි ආරු. ඒක මේ දැන් පාවිච්චි කරන ලමක් පුතේ ඒක පැරණිම නෙමෙයි ඒක පැරණිම නෙමෙයි දැන් මේක මේ හරි අර දෙමළ ජනතාව භාවිත කරන පදය නේ අරුවියාරු නේ මල්වතු වලට භාවිත කරන පැරණි පදය තමයි කදම්බ නදිය ලියාගත්තු නැති දරුවෙක් කිනො ලියා ගන්න මල්වතු ඔයට කියන පැරණි නම කදම්බ නදිය කයන හොදේ කදම්බ නදිය කදම්බ නදිය මෙන්න මේ ගඟට කියන වර්තමාන නම කියන්න මට මේ ගඟේ වර්තමාන නම කලාඔය හොඳයි කලාඔය දැන් මට දරුවෙක් කියන කලාඔයට කියන පැරණි නම ගෝනනදී ගෝනනදී යන්න හරි යන්න උත්තර හොයපු ළමයි නේද ගෝනනදී කලාඔයට කියන පැරණි නම තමයි
Gona nadi. Gona nadi. Nadi kiyanne gagata ne. Gona nadi. Gona nadi. Kala oyata kiyana parani nama gona nadi. Kalau itu kena parah, nama Gona Nadi. Oke, nama dia. Saya malah tuh itu kena parah, nama Mugad. Kadamba Nadi. Malah tuh itu kena Kadamba Nadi. Kadamba Nadi. Kadamba Nadi. Ani? Ani. මට මෙන්න මේ මෙන්න මේ ගඟට වර්තමානයේ කියලා නම කියන්න මෙන්න මේ ගඟේ වර්තමාන නම මීඔය මීඔය දැන් මේ සිටීමේ මීඔය නෑ පුතේ දැන් මේ දාපු සිටීමේ මීඔය නෑ මෙන්න මේ ගඟේ මේ හැඩේ බලන්න පොඩ්ඩක් මෙන්න මේ හැඩේ නැරණි ගඟ නෑ ඇදුරෝය අන්න ආවේ මේ හැඩෙත් එක පොඩ්ඩක් බලන්න ඕන මේ තන පොඩ්ඩක් බලන්න මේක දැදුරෝය මේක දැදුරෝය Ape daru liwa da daduru oye parani nama? Outer. Muka dhugya kuti? Jajjara nadi. Anna hari daduru oye parani nama tamai jajjara nadi. Jajjara nadi. Make an end of Jajjara nadi. Jajjara. දැදුරෝයේ පැරණි නම ජජ්ජර නදිය ජජ්ජර නදිය මල් වතු ඔයට කියනවා කදම්බ නදිය කලා ඔයට කියනවා ගෝඩ නදිය දැදුරෝයට කියනවා ජජ්ජර නදිය මෙන්න මේ ගඟේ නම කියන්න මට දැන් කියන්නම මෙන්න මේකට දැන් කියන්නේ කොහමද අපි කැලණි ගඟ කැලණි ගඟ කල්යාණ නදී කොහොමදයි කැලණි ගඟට කියන්නේ කල්යාණ නදී කැලණි ගඟට කියන්නේ කල්යාණ නදී කැලණි ගඟට කියන්නේ කල්යාණ නදී කල්යාණ නදී අර තේරුවා තේරෙන්නේ කැලණි ගඟ මන්ට ආය අතන් කියන්න බැරි වුණා හරි බුරු බාන මේ ගඟේ නම කියන්න වර්තමාන කළු ගඟ කළු ගඟ දැන් මට කියන ළමයි කළු ගඟට කියන පැලණි නම Kala nadi ya? Kala nadi. 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 Kala ganga. Kala Kala nadi. Kala ganga. Sir, kala nadi. Kala nadi. Kala nadi. Kala nadi. Kala nadi. Kala Sir. Eka kalani ganga kalyana nadi kalani ganga ta kalyana nadi kalu ganga ta kala nadi neta kala ganga me ganga vartamana namu Nilwala ganga ta kiyala parani nama Nilawadi nadiya Ewunne ay kiyala balanna Rahini nadiya Nilawahini nadiya Nilawahini nadiya Nilwala ganga ta kiyenawa Nilawahini nadiya
නීලවාහිනී නදී මම මේ සිටිය මේ දින ගංගා ටික පෙන්නගෙන යන්නේ සමහර ගංගා තියෙනවා බැරින්නම් නැති ඒවා හොඳද නීලවාහිනී නදී මේ සිටියේ මේ ගින්ගඟ නෑ මම මෙතන මෙන්න ගින්ගඟ ඇන්දෝ ගින්ගඟ මම මෙන්න මේ හරියෙන් පෙන්නුවත් ඕගොල්ලන්ට සර් ඔව් අන්තිය කීයට දරන්නේ අපි හතහ මාරණ ඉවර කරන්නේ නේද අද පොඩ්ඩක් පරක්කු වෙච්ච නිසා පුතේ මම අනිත් පන්තියේ පටන් ගන්නත් තියෙනවා මොකද ආපහු තව අපිට තව පැය දැන් අපිට විදුලියාවේ 6:20ට විතර වගේ එතකොට තව පැයක් පැයක ආහාරක් දැන් අපි ගියාට දැන් ආපහු අපිට 9 වෙනකොට ආයෙ විදුලිය විසන්දි කරනවා හරිද ආයෙ පැයකින් තමයි එන්නේ ඒ නිසා ඒ අතරේ අනිත් පන්තියත් ටිකක් හරි සාකච්ඡා කරලා තියන්න වෙනව නැත්නම් කරන්න වෙන්නේ නැහැ නේද නේද මොනෝ කරන්නද ඉතින් දැන් මේ තියෙන ක්‍රමෙත් එක්ක දැඩි අසීරුතාවයෙන් තමයි ඉන්නේ හරිනේ මේ ගින්ගඟට කියනවා ගිම්ම නදිය නැත්නම් ගාලු නදිය කියලා කියනවා හරිනේ ඊට පස්සේ මෙන්න මේ ගඟට වර්තමානයේ කියනවට කියන පුතේ මෙන්න මේ ගඟේ වර්තමාන නම වලවේගඟ දැන් මට පුතේ කියන වලවේගඟට කියන පැරණි නම වනරාජී නදිය වන නදිය එම නැත්තම් වනවාහිනී නදිය හරිනේ ඊළඟට බලමු අපි මෙන්න මේකද ඔය දන්නව කරක් නෙමෙයි තියෙන්නේ මෙන්න මේ ගඟට කියන වර්තමාන නම කිරිඳියෝය මම දීපු මේ සිටියේ මේ පුතේ කිරිඳියෝ ඇදගෙන නැහැ මේක කිරිඳියෝ මැණික් ගඟ ඉතරම ගඟේ හැටි බලන්න ගඟේ හැඩේ බැලුවම අවුල මේ කියන්නේ මැණික් ගඟ මේ මැණික් ගඟ හොයාගත්තද මැණික් ගඟේ පැරණි නම අප්පර කන්ද නදිය අන්න හරි මොම හොඳයි මැණික් ගඟේ ගොඩක් ළමයි දන්නේ නැහැ මැණික් ගඟේ පැරණි නමයි කියන පුතේ අප්පර කන්ද නදිය මැණික්ගේ නදිය නේ මැණික් ගඟට කියනවා කප්පර කන්ද නදිය. මාණික් නදිය. එහෙමදේ? මාණික්ය නදිය. ඔව් මාණික්ය නදිය. කප්ප කන්දර නදිය. දැන් දඩුවේ කියන්නේ මෙතන මම දීලා මේ සිටියේ මේ නෑ කිරිඳිඔය. මම මෙතනින් මෙම කිරිඳිඔය ඇන්දොත් පුතේ. කිරිඳිඔය මෙන්න මෙතනින් තියෙන්නේ මෙහෙම. මෙහෙම අපි කිරිඳිඔය ඇන්දොත් කිරිඳිඔයට අතීත කිව්වේ මේ කිරිඳිඔය ඇඳලා තියෙන්නේ කිරිඳිඔයට අතීත කිව්වේ කරින්ද නදී කියලා. කරින්ද නදී. ඔව්. කිරිඳිඔය ඇඳලා නැහැ මේ සිටියේ මේ කිරිඳිඔයට අතීතේ භාවිත කළේ කරින්ද නදී. කරින්ද නදී. කිරිඳිඔය. හරිනේ. ඊට පස්සේ මෙන්න මේ ගඟට වර්තමානයේ කියන නම කියන්න බලන්න. මෙන්න මේ ගඟට වර්තමානයේ කුඹුක්කම් ඔය හරි. දරුවෝ හොයාගත්තද කුඹුක්කම් ඔයට කියන පැරණි නම? කියන්න බලන්න. කුඹුක්කම් නදිය. ඔ කුඹුක්කම් ඔයට කියන
Kumbukan nadie. Kumbukan oye, kumbukan nadie. Dan mata kian megali nama? Allo. Tahan penuh itu nane. Dan dano ilar sihir makatu penuh nih. Kira mega apa ya? Galway. Galway itu kian apa hari nama? Galha nadie. Galha nadie. Galha ini galha. Galha nadie. Sir. Oh. Gal har nadie unma liwa gal har nadie gal le ni me gal har eune budi bentota gangata ati bima ditta bentota gangata kiyanne Galuye, galan adi. Dan mami ini pata kerana gange nama kia na balan mami ini pata kerana ikena gange nama. Mahali gange. 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 Mahavaluka nadiya. Sir, tawat namak tiyena. Oh, kiyala puthe. Mahanadiya. Oh, Mahanadiya hari. Oh, Mahanadiya. Mahanadiya. Mahavaluka nadiya. Mahaveli ganga ne. Ne, Mahaveli ganga. Mahavaluka nadiya. Sir. Oh, kiyala puthe. Nadiya kiyana ekata ganga kiyala damma. Waradida? Ne, waradi ne. Nadie kiyanne ganga thamai. Maha Valuka ganga. Iri passe menne me ganga mata kiyanna puthi menne metana thiyena ganga. Yannoya. Yannoya. Yannoya ta kiyana parani nama? Yannoya. Ne. Yannoya ta kiyana parani nama thamai huruyoya. Yan oyet kiyana parani nama hurulu oya hurulu oya hurulu oya hurulu oya sir me sitiyam wala ek ek ganga ek ek vidiyai ne sir podi me andapu vidiyene pote ek ek dan me ma Andina kota podi-podi wenas kam siddha wenawa. Api nikam mataka thiyagane meyage podi hadaya koi meya muhudata wetena dana. Ogolo kalabala wenna epa. Dan taama ogolo me haye pandita aawa vitarai. Hari ne? Dan api mehema sitiyan tikak digata digata katha karagane yanakota ogolo 6 7 8ට yanakota mewa nikamma katapadan wenawa. E nisa maha hari amaruwi me sir kiyene mataka thiyaganna baha gagen agata wenas ehema hitanna epa. Deng apa ni? Teacher. Ini nak kau? Kau tu? Naya, apa mana yang tinggi ya itu? Teacher. Mage nama lakukan kerat tikar. Kau tu? Me, nama lekan ni. Kami kira dah mana ni kita? Kami kira? Oh, baru ni we? Atu? Ha, kita katakan ni kan. Hari. Ini masih mana metode mereka ni, apa mereka parent nama mana orang lu faham kan netu hati? Mereka parent nama tu tipe ni. Oh, mana mereka ni wartawan nama tu dia tu? Kanagarayanaru. Nee Kanagarayanaru tu mereka, Kanagarayanaru mereka. Mana metode bodi kanga tu? Yannoya. Yannoya mereka ni tu Yannoya mereka. Mana metana dia ni, mana podi gangga? Eka sel aku nak beri. Kantale gangga, kantale gangga. Nee, kantale. Apa ni? Oh, mana me gangga mata kita agan? Ma oye, tadi macam ni ya. Ma oye, ma oye.
මා ඔය සිතීමේ නැත්නම් ලකුණු කරන්න ඕනේ නෑ මා ඔය හරිනේ ඒතර ඔන්න අපි ගංගා ටිකක් කතා කරා දැන් මේක මතක නෑ කියලා කලබල වෙන්න එපා නේද දිගින් දිගට මෙහෙම අපි සාකච්ඡා කරගෙන යනකොට ඕගොල්ලෝ දන්නේම නැතුව සිතියන් ටික නිකම්ම ගංගා ටික කටපාඩම් වෙයි හරිනේ සර් කනගරායන් එකට අත් මේ පෙරණි නම් මොකද්ද කනගරායන් නාරු කනගරායන් නාරුව තමයි කනගරායන් නාරු මායට මොකද්ද? මා ඔයට මා ඔයමයි. කුඹබන්ද නදී කියලා කියන්නේ එච්චර එහාට යන්න ඕනේ නැහැ. මා ඔය කියලා ලියාගන්න. සර්. ඔව්. මී ඔයට කියන බැරණ නම් මොකද්ද? මී ඔයමයි. සර්. යන වයසකමක් තියෙනවා එකට. මා ඔයට තවත් නමක් කියනවා නේද? ඔව් කියන්න. කන්දර නදිය මයි ප්‍රශ්න අහන්නේ නේද කන්දර මන්ද කන්දර නදිය ඔව් සර් ඒකට මුදේ මම දන්නේ නැහැ චුට්ටක් බලලා කියන්න ඕනේ පොතක් බලලා මොනවා හරි හොයාගෙන බලලා කියන්න ඕනේ ආ හොයාගත්තේ කොහෙන්ද කියලා මට කියන්න ඕනේ පොතක තියලා සර් පොතක තිබිලා හරි කන්දර නදියනේ ඔව් සර් ඔයා මට දන්නේ නැති එකක් කියලා දුන්නා නේ කන්දර නදිය. ඈ. ඔකේ. ඔකේ. පදන්නොරුව කියන්නේ මේ. දැන් කියන්නේ යාන්නොයරද සර් පදන්නොරුව කියන්නේ? යාන්නොයට දැන් කියන්නේ යාන්නොයනේ. ඉස්සර කියලා තියෙන්නේ හුරුළු ඔය. ඒකෙන් තමයි හුරුළු වැව. දැන් පරණ පොත් බැලුවොත් ඒවයි නම් තියෙන්න පුළුවන් පුතේ. මම දන්න තියව තියෙන්න පුළුවන් පරණි පොත් බැලුවොත් ඕගොල්ලෝ පරණ පොත් අරගෙන බැලුවොත් ඒවැ විවිධ නම් තියෙන්න පුළුවන්. ලබන සතිය අලුත් ටියුට් එක පටන් ගන්නවද මේ ටියුට් එකේ වැඩි ඉවරයිනේ සර්. ඔව් අපි අලුත් එක පටන් ගමුනේ. ආදි මිනිසා කියන පාඩම් පටන් ගමු. මේකේ අර තව ලෝක සිතියමක් තියෙන ලකුණු කරන්න වෙන මේ සිතියම තියෙනවා නේද? අපි මේ සිතියම ලකුණු කරලා අපි ලබන සතියේ මට පුතා කියන එක පැහැදිලි වෙන්නේ නැහැ පුතේ. සර්. ඔව්. වැව් ලකුණු කරන්නේ නැද්ද? අදට ලකුණු කරන්නේ නැහැ. දැන් අපි ඊළඟ අපි වැව් ලකුණු කරමු ඊළඟදී. අපි ඊළඟට පටන් ගන්නේ මෙන්න මේ පාඩම තමයි ආදි මිනිසා. නේ ඔන්න මිනිසා බිහි වෙන විදිය පේනවනේ මිනිසා බිහි වෙච්ච විදිය ඔහොම එන්නේ මෙන්න ඉස්සෙල්ලා මිනිසුන්ගේ හැටි නේද ටික ටික දියුණු වෙලා මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතනට අපි ඇවිල්ලා තියෙන්නේ අද හරිද ආදි මානවයා අපි පටන් ගන්න පාඩම ලබන සතිය ඒ නිසා පෙළපොත් තියෙන ළමයි පාඩම කියවලා අලුත් පාඩමට සූදානම් වෙන්නේ හරිනේ අපි ওই සිටියේ මේ පරණ නිබන්ධනයේ තියෙන ලෝක සිටියම ටිකක් ලකුණු කරලා ඒකේ වැව් ටිකක් ලකුණු කරමු අපි ඉස්සෙල් ලබන සතිය ඉස්සෙල්ලම් පටන් ගන්න ආදි මිනිසා කියන පාඩම නේ ඉස්සෙල්ලම කරන්නේ ආදි මිනිසා පාඩම ටිකක් කරලා තමයි සිටියම ලකුණු කරන්න යන්නේ මම ළමයින්ට නැවත මතක් කරනවා ඔයාලට බොරොන්දු වෙලා තියෙන භූගෝල විද්‍යාව පොලිසිය අධ්‍යාපනයේ පාඩම් ටික කරනවා කියලා තම ඔයගොල්ලන්ට හරියට පෙළපොත් ලැබිලා නම් මට දැනුවත් කරන්න එතකොට මට පාඩම් පටන් ගන්න පුළුවන් පුතියා ලැබිලා සර් තියෙන්නේ ඔක්කොම ලැබිලා තියෙනවා පුතේ සර් තියෙන්නේ අපිට ඉතිහාසයක් නැහැ සර් භූගෝල විද්‍යාවක් නැහැ සර් පුරවැසි අභ්‍යාසයක් නැහැ අධ්‍යාපනයක් නැහැ සමහර විට අධ්‍යාපනය කරනකොට පුතේ ප්‍රශ්න ඉලාකරණයේ වෙයි දැන් අවුරුද්දට කලින් මොනවද ප්‍රශ්න ඉලාකරණය කරලා දෙයි නේද පොත් ටික දෙවි මේ අවුරුද්ද පොත් මුද්‍රණය කළානේ කියන්නේ අනිත් අවුරුද්දට තමයි පොත් තාම මුද්‍රණය කළ නැහැ කියන කඩදාසි ගියක් තියෙනවා ළමයි කඩදාසි ගියක් තියෙනවා සර් එතකොට පොත් ගහලාද තින්නේ එමුද මේ අවුරුද්දට පොත් නිර්මාණය කළා තින්නේ ඔව් මේ අවුරුද්ද පොත් මුද්‍රණය කළා තියෙනවා කියලා මම දැක්ක පත්තරේ දාලා තියෙනවා දැන්වීමක් ලබන අවුරුද්දට අවශ්‍ය කරගෙන ඊළඟ අවුරුද්ද ළමයින්ට දෙන්න අවශ්‍ය කරන පොත් මුද්‍රණය කර ගැනීම ගැටලුවක් තියෙනවා කියලා තමයි තියෙන්නේ. අපි දන්නේ ආණ්ඩුව කියන ඒවා ඉතින් අද කියන එක නෙමෙයි හෙට කියන්නේ.
නේද? හරිනේ. උදේන අපි අදට නතර කරමු නේද? විදුලිය විසන්දවීම තමයි ප්‍රශ්නෙමත් උනේ නේද? අද නතර කරමු අපි ඊළඟ සතියේ අලුත් පාඩම පටන් ෆිසිකල් පටන් ගමුකෝ සර්. ෆිසිකල් පන්තියක් අපි පටන් ගමු මං ගියා දින්න ළමයි දෙන්නේ කතා කරලා අපි අර මේ සංසිප් එකේ කරු පන්ති හිමීට පටන් ගමු පුතේ මම වෙලාව අකුල් ගෲප් එකට දාන්න. Terima kasih. Terima kasih.